සුබ දවසක් ඔයාල හැම දිනාටම. ඉතින් ඔන්න මට ආයෙත් පාරක් එක්සෑම් එකක් නිසා කැම්පස් එකට යන්න පුළුවන් වුණා. ඉතින් මම පොරොන්දු වුණා ඔයාලට කැම්පස් එකේ අනිත් පැත්තේ වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඉතින් දවස් 3ක වගේ කාලයක් මම කැම්පස් එකේ ගත කරා. අන්නේ ඒ දවස් අතරතුර තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න බලන්න අපේ කැම්පස් එකේ අනිත් පැත්ත කොයි විදියද කියලා. ඔන්න ඉතින් ගෙදර ඉඳලා කැම්පස් එකට යන්න කියලා පාරට ආපු ගමන්ම අද නම් බස් එකක් ආවා. ඉතින් ඒක නිසා වැඩි වෙලාවක් මට වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. ඉතින් මේ කැම්පස් එක ඇතුළට මම ඇතුළු වුණාට පස්සේ තමයි මේ කලින් ගිය පාර මම කැම්පස් එකෙන් අනිත් පැත්තට ගියේ. දැන් යන්නේ හොස්ටල් වලට නිසා කැම්පස් එකේ මේ පැත්තේ ඔයාල ගිය පාර නොදකපු පැත්ත තමයි මේ පැත්ත. ඉතින් මේ පැත්ත ගොඩාක් ලස්සනයි. අපේ ගොඩාක් දේවල් අපි සිද්ධ කරන්නේ මෙන්න මේ පැත්තේ ඉඳගෙන. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේනවා ඇති අපේ අපිට යන්න ඕන තැනට යන්න එක එක පාරවල් තියෙනවා. ඉතින් මට හොස්ටල් එකට යන්න මේ දැන් යන පාරිනුත් යන පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ගිහිල්ලා යන්නත් පුළුවන්. ඉතින් මම අද යන්නේ ළඟම පාරෙන්. ඉතින් මේ යන්නේ ළඟම පාරෙන් හොස්ටල් එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනද කැම්පස් එකේ. හරිම සුන්දරයි. ඒ වගේම හරිම නිදහස් මනසට මේ දකින දේවල් එක්ක ඔයාලට ඒ දේවල් කොයි විදියද කියලා මම හිතනවා යම් තරමක් දුරකට හරි දැනෙනවා ඇති කියලා. ඇත්තටම ඉතින් අපේ මේ කැම්පස් එකට ඇතුළු වෙච්ච තැන ඉඳලා හොස්ටල් එකට චුට්ටක් විතර දුර තියෙනවා පයින් යන්න. ඉතින් ඒ යන අතරතුර තමයි මම මේ පොඩ්ඩක් ඔයාලට වීඩියෝස් දෙන්නේ. ඉතින් මේ දැන් මම හොස්ටල් එක ළඟටම ඇවිල්ලා තියෙන ওই නිල් පාටට තියෙන නම් ටෙක් එකේ ඒවා. දැන් මේ පැත්තේ දැන් ඔය තියෙන්නේ හොස්ටල්ස්. දිගටම තියෙන හොස්ටල්ස් ගොඩාක් තියෙනවා. ඉතින් අපි ඉන්නේ ඔය කෙලින්ම පේන හොස්ටල් එකේ. කලින් හිටියේ වෙන හොස්ටල් වල. ඉතින් ඔය හැම හොස්ටල් එකම වගේ අපි ටික ටික හරි ඉඳලා තියෙනවා. ඉතින් හොස්ටල් ලයිෆ් එක ගැන නම් කතා කරන්නම ඕනේ. මොකද ජීවිතේ සුන්දරම මතක තියෙන්නේ හොස්ටල් එකේ. ඇත්තටම ඉතින් මහන්සියත් එක්ක මට වීඩියෝස් කරන එකත් ටිකක් අමතක වෙලා තිබි. දැන් මම හොස්ටල් එකට ගිහලා ටිකක් රෙස්ට් කරලි වෙලා මගේ යාළුවත් එක්ක රෑට කෑම ගෙන්න යන ගමන් තමයි මේ වීඩියෝ කරන්නේ. ඉතින් මේ ඔයාලට පෙන්වන්නේ කැම්පස් එකේ මම වැඩිපුරම කැමති ආස කරන තැනක් ඉන්ඩෝ එක. ඉතින් මේක තමයි මම වොලිබෝල් සෙල්ලම් කරන්නේ. ඒ වගේම අනිත් ස්පෝර්ට්ස් කරන්නේ හැමදේම කරන්නේ. අනිවාර්යෙන් දවසට පැයක් හරි අපි මේකේ ගත කරනවා. ඉතින් ඇතුළට යන්න විදියක් නැහැ අද මට මම වෙන ගමනක් යන නිසා. අපි කෑම ගේන්න යන්නේ කැම්පස් එකෙන් එහා පැත්තේ තියෙන කැන්ටින් එකට. මම අර කලින් වීඩියෝ එක කරලා තිබ්බේ ඒ පැත්තේ කැන්ටින් එක ඔයාලට මම පෙන්වුවේ. අන්න ඒ කැන්ටින් එකට තමයි යන්නේ. හැබැයි මම දැන් කැම්පස් එකෙන් එනකොට ආපු හොස්ටල් එකට ආපු පාරෙන් නෙමෙයි දැන් කැන්ටින් එකට යනකොට යන්නේ. මොකද ඔයාලට කැම්පස් එකේ විවිධ පැති පෙන්වන්න ඕන නිසා මම අනිත් පාරෙන් යන්නේ. ඉතින් මේ තමා මගේ යාළුවා. මෙයත් එක තමයි මම කැම ගන්න ගියේ. මගේ රූම් එකේ හතර දෙනෙක් ඉන්නවනේ. එදා හිටපු නැති අනිත් යාළුවා තමයි මෙයා. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතින් වටපිටාව කොච්චර ලස්සනයිද කියලා කැම්පස් එකේ. අපේ කැම්පස් එකේ තියෙන වටිනාම ලස්සනම තැනක් තමයි ඔඩිටෝරියම් එක කියන්නේ. ඉතින් මේ ඉන්නේ අපි ඔඩිටෝරියම් එක ඉස්සරහා. දැන් ඔයාලට මේ පෙන්වන්නේ ඔඩිටෝරියම් එක. ඉතින් මේකේ වටිනාකම කියන්නේ BMICH එකේ සාමාන්‍යයෙන් ඇතුළ තියෙන ආකාරයටම අපේ මේ ඔඩිටෝරියම් එකක් තියෙනවා. ඉතින් ඒක ගොඩාක් වටින හරි ලස්සන තැනක්. ඉතින් මේක ඇතුළටත් ඉතින් ගිහිල්ලා පෙන්වන්න විදියක් නැහැ. පුළුවන්කමක් ලැබුණ දවසක් තිබොත් අනිවාර්යයෙන්ම ඔයාලට ඒ අවස්ථාවත් ලබා දෙන්න උත්සාහ කරනවා. පේනවනේ යාළු වගේ ලැජ්ජාව. ඉතින් බොහොම අමාරුවෙන් වීඩියෝ එකටත් ගත්තේ. ඉතින් දැන් ඉතින් මේ පේන්නේ ස්ටුඩන්ට් සෙන්ට් එක. ඉතින් මේකේ අපි සමහර දවස්වලට මුළු දවසම වගේ ගත කරපු දවස් තියෙනවා. ඉතින් අපේ නිදහස උපරිමයටම තියෙන තැනක් තමයි ස්ටුඩන්ට් සෙන්ට් එක කියන්නේ. ඉතින් ඇත්තටම මේ හැම එකකටම ළඟට ගිහිල්ලා පෙන්වන්න මට ටයිම් එකක් නැහැ. මොකද එක්සෑම් එක හරිම සීමිත කාලයක් තියෙන නිසා ඉක්මනට ඉක්මනට මේ වීඩියෝ ටිකත් මම කරගත්තේ. මීට වඩා මේ දේවල් ළඟට ගිහිල්ලා මට නිදහසේ කැම්පස් එකට ආයේ යන්න වුණොත් එදාට මම ඔයාලට මේ හැමදේම හරිම ලස්සනට ඒක ඇත්තම ලස්සන ඒ විදිහටම ගේන්න ගොඩාක් උත්සාහ කරන්න.
කොහොම හරි ඉතින් අපි දෙන්න කෑම අරගෙන එනකොට ටිකක් විතර රෑ වුණා. ඒ රෑ කියන්නේ 6 මාරත් 7 අතර වගේ කාලයක් වුණා. ඉතින් මේ පේන්නේ ඒ එන වෙලාවේ අපේ කැම්පස් එක තියෙන විදිය. ඉතින් වැඩිය පේන්නේ නැහැ ටිකක් කළුවර නිසා. කොහොම හරි අපි දෙන්න කෑම අරගෙන වීඩියෝස් කරලා එනකොට චුට්ටක් විතර රෑ වුණා. ඔන්න ඉතින් දෙවනි දවසේ විතර වෙද්දී අනිත් යාළුවොත් එක එක්කන ආවා. ඉතින් අපිට එක්සෑම් අපි පැත්තක තියලා පොඩ්ඩක් විනෝද වුණා. ඉතින් හොස්ටල් ලයිෆ් එක කියන්නේ හරිම සුන්දර ලයිෆ් එකක්. ඒක වචනෙන් නිම කරන්න බෑ. ඉතින් ඔයාලට පේන ඇති මේ එක වීඩියෝ ක්ලිප් එකක් ගන්න අපි මේ 3-4 පාරක් try කරා. ඉතින් මං හිතුවා මේ හැම අවස්ථාවක්ම ඔයාලත් එක්ක බෙදාගත්තා නම් ඒක ගොඩක් වටිනවා කියලා. මොකද අර අපි හරියටම එළියට දෙන දෙයට වඩා පිටිපස්සේ තියෙන දේ හරිම සුන්දරයි. ඉතින් මේ සුන්දරත්වය මීටත් වඩා සුන්දරව තිබුණා. ඉතින් ඔයාලට පෙන්වන්න පුළුවන් සීමාවක ඉඳලා මම මේ වීඩියෝ ක්ලිප් ටික ඔයාලා අතරට ගෙනාවා. ඔය ඉතින් ෆොටෝ එකක් ගහනවා කියලා වීඩියෝස් කරන්න ගියාට පස්සේ කටියගේ රියැක්ෂන් තමයි. ඉතින් කොහොම වුණත් අපි ඔක්කොම එකට එකතු වුණාම හරිම සුන්දරයි කියන වචන නැහැ. ඒ මතක හැමදාමත් අපි එකට හිටියත් නැතත් හැමදාමත් ඒ මතක අපේ ජීවිතයේ ලස්සන මතක විදියට රැඳිලා තියෙනවා. ඔන්න ඉතින් දැන් නම් ඇවිල්ලා තියෙන්නේ අපි අර පාඩම් කරන්න කියලා තෝරගත්ත ස්ථානයක්. ඉතින් මේ හොස්ටල් කැන්ටින් එකේ තමයි අපි දැන් ඉන්නේ. ඒක තියෙන්නේ අපේ හොස්ටල් ළඟමයි. ඉතින් අපි සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ බොයිස්ලා ගර්ල්ස්ලා ඔක්කොම එකට. ඉතින් මේ වෙලේදී අපේ දන්න කට්ටිය නොදන්න අයට කියලා දීලා කොහොම හරි ඔක්කොමලා ගොඩ යන තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ අතරතුරත් පුංචි හරි වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට දුන්නා නම් වටිනවා කියලා හිතලා තමයි මම මේ වෙලාවෙත් චුට්ටක් වීඩියෝ කරන්න උත්සාහ කළේ. ඉතින් මෙතන අපි පාඩම් කරන වෙලාවට උපරිමෙන්ම පාඩම් කරනවා. ඒත් එකම රෙස්ට් එකක් ගන්න වෙලාවට චුට්ටක් ඒ විහිළු තහළු කරලා ඉතින් ඒ දේවල් එක්ක අපි කාලය ගත කරනවා. ඒ කොහොම වුණත් එක්සෑම් එක වෙනකොට අපිට ලබා ගන්න ඕන නොලෙජ් එක අපි ඒ දවස ඇතුළත හෝ දවස් දෙක ඇතුළත අනිවාර්යයෙන්ම කොහොම හරි අපේ ඔළුවට දාගෙන වෙලා ඔක්කොමලා එකතු වෙලා එක්සෑම් එක පාස් වෙන්න තමයි උත්සාහ කරන්නේ. ඔන්න ඉතින් මේ තමයි අපේ ටී ටයිම් එක. ඉතින් වඩයක් කාලා ප්ලේන්ටියක් බොන එක වෙනම ෆීලින් එකක්. ඒක ඒ විදිහට අත්විඳින කට්ටිය දන්නවා මේ ෆීලින් එක මොන වගේද කියලා. ඉතින් අපිත් පුරුදු වෙලා ඉන්නවා කැන්ටින් එකෙන් හවසට වඩයක් කාලා ප්ලේන්ටියක් හෝ ටී එකක් ගන්න. ඉතින් ඒ අවස්ථාවෙත් චුටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔන්න ඉතින් උදේම එක්සෑම් එකට යන්න ලෑස්තිලා මේ හොස්ටල් එකෙන් එළියට එන ගමන් ඉතින් ටිකක් අවුස්සර වැඩි. මේ ගමන් ඉතින් අපි එක්සෑම් යුරේච්ච ගමන් ගෙදර යනවා. ඉතින් මොකද අපි දැන් මේ දවස්වල ට්‍රේනින් යන නිසා අපිට හොස්ටල් එකේ වැඩි කාලයක් ගත කරන්න බැරි නිසා. ඉතින් මේ විදිහට තමා දවස් දෙක තුනක් වගේ කාලයක් කැම්පස් එකේ ගත වුනේ. ඉතින් ඒ ගත කරපු හැම අවස්ථාවක්ම ඔයාලට ගේන්න බැරි වුණා. මොකද කැම්පස් එකේ එක්සෑම් එකක් තියෙද්දි ඇත්තටම ටයිම් එක ගොඩාක් මේ මදි අපිට මේ එක්සෑම් වැඩ ටික කරගන්න. ඉතින් ඒ අතරතුර පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් තමයි මම මේ ගන්න පුළුවන් වුණේ. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන්ම ගොඩාක් හොඳ වටිනා ක්ලිප්ස් ටිකක් අරගෙන හොඳ කැම්පස් වීඩියෝ එන බලාපොරොත්තුෙන් අදට ගිහිල්ලා එන්න.